ఫోటో ఎక్క గాండ లస్సన బ్యాక్ గ్రౌండ్ ఒయాల తోయినది బ్యాక్ గ్రౌండ్ హోయ్ హోయ్ దోళ ఫోటో గాని దాం బ్యాక్ గ్రౌండ్ మ్యాచ్ కర కర బ్యాక్ గ్రౌండ్ లస్సన తెంగ ఫోటోస్ గావు కాలి వరై ఒయాల మొన్న తనక మున విధియట ఫోటోస్ గావత్ దాం ఈ ఫోటో ఎక్క సుపిరి మి సుపిరి ఏఐ టూల్ లికింగ్ తప్పర 10 కింగ్ ఓనట పులువాం వెనస్ కరలా ලස්සනම ලස්සන ෆොටෝ එකක් බවට පත් කරන්න. ඔයාලට මම මේ වීඩියෝ එකේ දාලා තියෙන ෆොටෝස් ටික දිහා බැලුවොත් පේනවා ඇති ෆොටෝ එකට කිසිම හානියක් වෙන්නේ නැතුව බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් චේන්ජ් වෙලා ලස්සනට එඩිට් වෙලා එන විදිය. ඉතින් මෙන්න මේ විදිහේ ෆොටෝස් ටිකක් එඩිට් කරගන්න ටූල් එකක් ගැන තමයි අද කතා කරන්නේ. අපි වීඩියෝ එකට යන්න කලින් ඉතින් මගේ channel එකට subscribe කරලා නැත්නම් ඔයාලා channel එකට subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Chrome browser එකට යන්න ඕනේ. Chrome browser එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Chrome browser එක touch කරගෙන ඒකේ search bar එකේ search කරගන්න Hypic. ඊට පස්සේ search කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ website ගොඩක් හම්බ වෙයි. මේ app එක තියෙන. එතකොට මේ app එක ඇවිත්ලා ඔයාලට සාමාන්‍ය Google Play Store එක මුත් ගන්න පුළුවන්. ඉතින් ප්ලේ ස්ටෝරෙන් ගන්නවට වැඩිය මේ වගේ ඇප් එකකින් ගත්තොත් ඔයාලට ගොඩක් ෆ්‍රී ඔප්ෂන් හම්බ වෙන්න තියෙන ඊටකට වැඩිය. ඉතින් මම මෙන්න මේ විදිහට අප් ටු ඩවුන් කියන වෙබ්සයිට් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරන්නේ. මෙන්න මේ විදිහට තියෙන අප් ටු ඩවුන් වෙබ්සයිට් එක ගියාම ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අප් ටු ඩවුන් මේ වෙබ්සයිට් එකේ තියෙන සර්ච් බාර් එකෙන් නැවත වරක් සර්ච් කරන්න Hypic කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටූල් දෙකක් එනවා. මේ ටූල් දෙකෙන් ඔයාලා උඩින්ම තියෙනවා ඒක ටච් කරගෙන ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. එතන ඔයාලට get the last version කියලා දිනවා. ඒක ටික් කරගන්න. ටික් කරගෙන ක්‍රිකරගෙන පල්ල හැටෙනකොට ඔයාලට වෙනදී ඩවුන්ලෝඩ් බටන් එකක් තියෙනවා. ඉතින් මෙතන ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් කරගෙන කරන්න තියෙන්නේ ඔයාලට ඊට පස්සේ පොඩි දෙයක්. ඔයාලට පේන ඇති ප්ලස් මාක් එකත් එක්ක ඉම්පෝට් කියලා තියෙනවා. එතන ප්‍රෙස් කරගන්න. ප්‍රෙස් කරාන් පස්සේ ඔයාලගේ ගැලරියට තමයි කෙලින්ම යන්නේ. ගැලරියට ගියාම ඔයාලට පුළුවන් ඔයාලා කැමති ෆොටෝ එකක් මෙතන සිලෙක්ට් කරලා ඔයාලට මේක එඩිට් කරගන්න. මම මුලින්ම ඔයාලට මෙන්න මේ වගේ ෆොටෝ එකක් ක්ලික් කරලා මේ වගේ අරගෙන ඔයාලට ඕන නම් මේක ක්‍රොප් කරන්න ඕන නම් ඇජස් ගිහිල්ලා මෙතනින් ක්‍රොප් ප්‍රෙස් කරලා ඔයාලට ඕන විදිහට ක්‍රොප් කරගන්නත් පුළුවන්. ක්‍රොප් කරගන්න නැතුව දැන් ෆොටෝ එක ඇඩ් කරගත්තන ඇඩ් කරගත්තන් පස්සේ ඔයාලට මේ යටම තියෙනවා පේනවා ඇති ටෙම්ප්ලේට් ෆිල්ටර් ඇජස්ට් ඒ වගේ AI ඉමේජ් ඒ වගේ සෙට් එක. එතකොට ඔයාලා එතන ෆොටෝ එක ඇඩ් කරගත්තන් පස්සේ AI ඉමේජස් කියලා තියෙනවා. එතන ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැන තමයි එන්නේ. එතන ඔයාලට මුලින්ම තියෙනවා ඔටෝ ෆිල් කියලා. ඒක ෆ්‍රෙස් කරාන් පස්සේ තප්පර ගණක් ඇතුළත මේක ලෝඩ් වෙලා ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස්ම ආකාරයෙන් හැදිලා ෆොටෝ එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ විදිහ තමයි මේ ඇප් එකෙන් ඔයාලට මේ ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න ලේසිම පහසුම ක්‍රමය. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සරලා තිබුණ ෆොටෝ එක කොහොමද තිබ්බේ. දැන් ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙලා ෆොටෝ එකට කිසිම හානියක් නොවන ආකාරයට ෆොටෝ එක ලස්සන වෙලා ආවේ කොහොමද කියලා. ඉතින් ඔය විදිහට ඔයාට මේ ෆොටෝ එකට අකමැති නම් නැවතත් මේ පල්ලෙහා පේන ඇති හරි ලකුණක් තියෙනවා. ඒ මේ දකුණු පැත්තේ ඒ වගේම වම් පැත්තේ පෙති තියෙනවා වැරදි කතිර ලකුණ. ඔයාලට කතිර ලකුණු ප්‍රෙස් කරලා ආයෙ පාරක් AI ඉමේජස් වලට ගිහිල්ලා ඔයාලට ඕන නම් ආයෙත් ඔටෝ ෆිල් කරන්න පුළුවන්. වෙනස් ආකාරයකින් ආයෙ ඔයාලට එඩිට් වෙලා එනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ ලස්සනම ලස්සන ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති නැති නිකන් චාටර් කොච්චර කැත බෑග්ග්‍රවුන්ඩ් එක ෆොටෝ එකක් ගැහුවත් ඔයාලගේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සන කරලා එඩිට් කරගන්න පුළුවන් හැකියාව මේ ඇප් එකෙන් තියෙනවා. ඔයාලට පේන ඇති මේ ෆොටෝ එක නැවතත් ඒ විදිහටම ලස්සනට ඉමේජ් එකට ගැලපෙන විදිහට එඩිට් වෙලා ආපු විදිහ. එතකොට අපි මේකට
බලමු මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගෙන ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද අපිට ඇඩ්ජස්ට් කරන්න කියලා ෆොටෝ එක ඇඩ් කරගත්තා ඊට පස්සේ පහල තියෙනවා ඔයාලා පේනවා ඇති AI images කියලා තියෙනවා AI image එකට ගියා ඊට පස්සේ මුලින්ම තියෙනවා ඔටෝ ෆිල් කියලා ඔටෝ ෆිල් කරලා ක්ලික් කරන්න විතරයි තියෙන ක්ලික් කරාම ඒගොල්ලෝ ඔටෝම ඔයාලට කරන්න ඕන දේ කරලා දෙනවා ඔයාලට තියෙන්නේ සේව් කරගන්න පමණයි ඉතින් මෙන්න මේ විදිහට බලන්න තප්පර ගණනක් ඇතුළත මේක ෆොටෝ එක එඩිට් වෙලා එන විදිහ ඔයාලට පේනවා ඇති කොහොමද මේ ෆොටෝ එක එඩිට් වෙලා ආවේ හැබැයි මෙන්න මේ ෆොටෝ එකේ කිසිම තැනකට කිසිම හානියක් වෙලා නැහැ ෆොටෝ එක තිබෙ ඉදිරියේ තියෙනවා හැබැයි බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පේන ඇති රිමූව් වෙලා ආවා ඉතින් මේ විදිහට ඊට පස්සේ ආවන් පස්සේ අපිට පුළුවන් මේ යට තියෙන හරි ලකුණ ප්‍රෙස් කරලා උඩ පේනවා ඇති ඔයාලට ඊ තලයක් තියෙනවා එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ වගේම මේ ෆොටෝ එක සේව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ඇප් එකේ වැඩ කටයුතු කරන්නේ ඉතින් ඔයාලා මේක try කරලා බලන්න ඇත්තටම සුපිරිම ඇප් එකක් මේ ඇප් එක හරහා ඔයාලට ලේසියෙන්ම මේ ෆොටෝස් එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා කිසිම කෙනෙකුට හොයන්නවත් හිතන්නවත් බැරි විදිහට මේකෙන් එඩිට් වෙලා ඉන්නේ ඉතින් මේ විදිහට ඔයාලා try කරන්න කියන ගමන් අදට වීඩියෝ එක මම ඉවර කරනවා ඔයාලා හැමෝටම සුබ දවසක් කියන ගමන් මගේ channel එක subscribe කරන්න නැත්නම් channel එක subscribe කරන්න ඒ වගේම මගේ වීඩියෝ හොඳ නැණ ඇත්තටම like එකක් දාන්න ඒ වගේම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට comment box එකේ comment එකක් දාන්න කියන ගමන් ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්